එළඹෙන මහමැතිවරණයට මහජන නියෝජිතයන් තෝරා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද කොළඹදී පැවැත්ුණා. ඒ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සහ ස්වේච්ඡා සංවිධාන කිහිපයක නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්ුයි. ලංකාවේ මැතිවරණ ක්‍රමය අනුව ඡන්දදායකයන්ට තෝරා ගන්න පුළුවන්කම තිබෙන්නේ ලැයිස්තුවට ඒ දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරිපත් කරන අපේක්ෂකයන්ගෙන් එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් පමණයි. දේශපාලන පක්ෂ අසමත් වුණොත් ඒ ලයිස්තුවට හරි පුජ්‍යලෝ ඇතුල් කරන්න ඡන්දදායකයන්ට තීරීමක් නැති වෙනවා. ඒ නිසා පළවෙනි වගකීම තියෙන්නේ දේශපාලන පක්ෂවලට. ජනතාව තමන්ගේ වගකීම ඉෂ්ට කරයි මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී. හැබැයි දේශපාලන පක්ෂවලට තමයි පළමු වගකීම තියෙන්නේ තමන් කවුද තමන්ගේ ලයිස්තුවට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මේ සමාජ කේවීම දේශපාලන පක්ෂ තේරුම් ගන්නට ඕනේ. අපේ අසමත් වෙච්ච පිරිසම නම් අපි නැවත වරක් දේශපාලන පක්ෂ තමන්ගේ ලයිස්තුවලට ගේන්නේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගරුත්වය ලැබෙන්නේ ඇයි? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගරුත්වය ලැබෙන්නේ ඔවුන් මහජනයා ආනියෝජනය කරන නිසා. ඒ නිසා මේ ගරුත්වය රකින්න පුළුවන් අය ඉදිරි පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න ඕනේ. ඒ නිසා මේ වාඩි වීම තීන්දුව වෙන්නේ 11 වෙනිදා දක්වා දේශපාලන පක්ෂ තමන්ගේ නාම යෝජනා ලයිස්තුවට ඇතුළත් කරන්නේ කවුද කියන කාරණේ උඩ ඉදිරි මැතිවරණය නැවත වරක් බරපතල දේශපාලන පාඩමක් දේශපාලන පක්ෂ නායකයින්ට මේ රටේ ජනතාව කියලා දෙයි කියලා මම විශ්වාස කරනවා. මහමැතිවරණයට ඉදිරිපත් වන මහජන නියෝජිතයින්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳවද මෙහිදී අදහස් පළ වුණා. අධ්‍යාපනය කියන එක කොතනද සුදුසුකම කියන එක ඉරාන් දෙන්නේ. අපේ රටේ අවුරුදු 70 වගේ අය තවමත් දේශපාලනය කරන අය ඉන්නවා. ඒ අය අතරේ ඕ ලෙවල් ඩ්‍රොප් අවුට් ඇටියට දේශපාලනය කරන්න ගිහුව අය ඉන්නවා. ඒ ලෙවල් ඩ්‍රොප් අවුට්ස් ඉන්නවා. පේපර් ක්වොලිෆිකේෂන් එකකට පුළුවන්ද අධ්‍යාපනය කියන එක අපේ රටේ මනින්න ඕන. ඔය දෙක හරියට ක්ලැරිෆිකේෂන් එකක් තියෙන්නත් ඕනේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා. පුළුවන්ද කියන්න මේ අපේක්ෂකයන්ට ඡන්දේ දීවීම බලකින්න කියලා. අනිත් එක පාර්ලිමේන්තුවට ගන්න ප්‍රදේශ සංවර්ධනය කරන්න නෙවෙයි. ලෙජිස්ලේටර්ස් එක්තරා රටක දකුණු ආසියා රටක උපාධියක් අනිවාර්ය කරා. 6 මාසෙන් ඩිග්‍රි දෙන්න යුනිවර්සිටි පාර දිගේ මැතිරුවා. 3 මාසෙන් ඩිප්ලෝමා 6 මාසෙන් ඩිග්‍රි. ඉතින් ඕක නොවෙනව නෙවෙයි මේ මොකද. අතරම අපනුත් දැවුවොත් අපි ඕ ලෙවල් ඉංග්‍රීසි ෆේල් නේ. මේ රස්සාවට අවිල්ලා තමයි ඒ ලෙවල් පාස් උනේ. කවුරුරි කිව්වොත් ඕ ලෙවල් ඉංග්‍රීසි එස් එක තිබුණා කියලා අපිට යුනිවර්සිටි යන්නවත් බැරි වෙනවා. ඉතින් ඒ වගේ කොහොමද පේපර් ක්වොලිෆිකේෂන් එකේ දුවන්නේ කියන එකයි මගේ ප්‍රශ්නේ. අධ්‍යාපනය කියන එක හරි ඉහළට උස්සලා ගන්න පොයින්ට් එක. අධ්‍යාපන නැති අයට ඔක මේ වෙලාවේ උත්තර ඇතුළේ දැම්මෝ ඒකේ අනිවාර්ය වාසියක් යනවා PhD holders and graduates. මොකද මේක ඉලෙක්ෂන් එකක් යන වෙලාවේ මනාප තරගයක් තියෙන වෙලාවේ අපි බයස් වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.